ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික්කයේ නාතණ්ඩිය ආසන සම්මේලනය ඊයේ පස්වරුවේදී නාතණ්ඩිය නගරයේදී පැවැත්වුණේ එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා, අපි පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් සහයෝගය දීලා තිබාව ජනාධිපතිවරයාට පත් කළා. ඊට ඉස්සර කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දයක්වත් අපි දීලා නැහැ. එතුමා යම් කිසි වැඩ කොටසක් කරා කියලා අපි පිළිගන්නවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා හදන ප්‍රතිපත්තිය තුල මහින්ද චින්තනයට ප්‍රධානම තැන දීලා ඊළඟට මේ රටේ අපි අර කිව්ව විදියට ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන වැඩපිළිවෙල එතුමා ආරක්ෂා කරනවා නම් විතරයි අපි එතුමාට සහයෝගය ලබා දෙන්නේ කියන එක අපි පැහැදිලිව කියලා දෙනවා. ඒ ජනාධිපතිවරණේ අපි තෝරන්නේ ලොකුම ඇඟ තියෙන නායකයෙක් නෙමෙයි. අපි ඒ ජනාධිපතිවරණේදී තෝරන්නේ කොණ්ඩ ක්‍රේල් වෙච්ච ලස්සන මූණක් තියෙන ජනාධිපති නෙමෙයි. ඊළඟ ජනාධිපතිවරණේ අපි තෝරන්නේ හොඳටම බස් එක ඩ්‍රයිවිං කරන්න පුළුවන් හොඳම රියදුරු කවුද කියලා නෙමෙයි අපි තෝරන්නේ. ඊළඟ ජනාධිපතිවරණේ ලොකුම බොරුව කියන්න පුළුවන් හොඳම පචකාරයා නෙමෙයි අපි තෝරන්නේ. අනුන්ගෙන් ඉල්ලන් කනවා වෙනුවට, අනුන්ගෙන් ඉල්ලන් අඳිනවා වෙනුවට තමන්ගේ නෝනට ඇඳුම් අරන් දෙන්න පුළුවන්, තමන්ගේ දරුවන්ට ඇඳුම් පැළඳුම් ටික අරගෙන දෙන්න පුළුවන්, තමන්ගේ දරු පවුල නඩත්තු කරගන්න පුළුවන්, සසත්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් නායකයෙක් පිළිබඳව තමයි අපිට තීරණ ගන්න තියෙන්නේ. මගේ අම්මේ සමහරු හිතනවනම් තියෙන දේපොලිටික විකුණලා මේ ණය ටික ගෙවල දාමු කියලා. නැහැ, සමහරු හිතනවනම් ණය තව ණය අරගෙන මේ ණය ගෙවමු කියලා. සමහරු හිතනවනම් බදු ගහලා මිනිස්සු බදු වලින් වැඩි කරලා මේ ණය ගෙවමු කියලා. නැහැ, ඒ ක්‍රමවේදේ සාර්ථක වෙන්නේ නැහැ කියන එක අපි මතක් කරගන්න. රාජ්‍ය දේපොල වලට ආයෝජක වෙන්න ඕනේ. ඒවා ලාභ ලබන ආයතන බවට පත් වෙන්න ඕනේ. ජනතා සේවයේ සපයන ආයතන වල තාක්ෂණය බද්ධ කළා. තාක්ෂණත් එක්ක බද්ධ වෙච්ච ජනතා සේවයක් අපි ගොඩනගමු. ඒ තුල අම්මා තාත්තගේ දරුවට ඉතාමත් පහසුවෙන් තමන් අපේක්ෂා කරන්නා වූ සේවාවන් රාජ්‍ය පද්ධතිය හරහා ලැබෙන සලස්වන්න අවශ්‍ය වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරමු. අනිත් පැත්තෙන් දේශීය ව්‍යාපාරික අපි ආරක්ෂා කරන්නේ පහුගිය කාලේ අපේ කකුලෙන් ඇදලා අපේ බලය, අපේ පක්ෂය, අපේ කණ්ඩායම, අපේ ප්‍රතිපත්ති විනාශ කරන්න උත්සාහ කෙරුවා. නෑ, අපි අපේ පක්ෂය විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති පාවලා දෙන්නේ නැහැ. එළඹෙන ඕනෑම මැතිවරණයක් තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහී දේශපාලන බලවේගයේ බලය පරිවර්තනය කරන්න අපි සූදානම් කියන පණිවිඩය ලබා දෙමින් ඔබ සිරු දිනන සුබ අනාගතයක් පතමින් මානිරුයි.